Dialog Triple Blaster දැන් අලුත් වෙලා. ඕනෑම ජාලයකට විනාඩි 1000ක් SMS 1000ක් සමග anytime data GB 1.5ක්. Activate කිරීමට රුපියල් 498ක් reload කරන්න. පෙබරවාරි 13 ඉරිදා මං හිතන්නේ කාටවත් අමතක නොවන දවසක් අමතක නොවන රාත්‍රියක් වෙයි. ආදරය ගැන කතා කරන මාසේ ආදරේ කොහොමද දැනෙන්නේ? ආදරණීය 6 දෙනෙක් එක්ක මේ ආදරණීයකම මේ ලෙන්ගතුකම බත් එක්ක බෙදා ගන්න ඕන නිසාමයි මේ 6 දෙනාට තාරුණ්‍යයේ ඉන්න. ආදරේ කියන්නේ මොකද්ද? ආදරේ පාට මොකද්ද? ආදරේ කොහොමද හඳුනගත්තේ කියන එක ගැන කතා කරන්න අද මේ පැය දෙක අපි වෙන් කෙරුවා. මෙන්න මේ ආදරවන්තයින් 6 දෙනා වෙනුවෙන් නර්මදා. ඔව් කාවි, ඉතින් ආදර ගැන කතා කරනකොට හැම ආදර කතාවක්ම එක ආදර කතාවකට වෙනස්. හම්බෙච්ච විදිය, දුන්න දේවල්, ආදර ඇති වුණේ කොහොමද, දැක්ක ගමන් ආදර හිතුණාද? ඉතින් මේ වගේ ගොඩක් කතා තියෙන අදවසේදී අපිට මේ 6 දෙනාත් එක්ක කතා කරන්න. ඉතින් මේ 6 දෙනාව තෝරගත්තේ මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන, ගොඩක් ඒගොල්ලන්ගේ ආදර කතාව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකින් ඕගොල්ලන් දැනගන්න ආසින්ද තමයි අපි ඒගොල්ලන්ට පොඩ්ඩක් කතා බහ කරන්න කියලා හිතුවේ අර දවසේදී. එහෙනම් ඉතින් ඔබේ ආදරයත් අපිට කියන්න පුළුවන්. ඒ ආදරේ කියන්න අපි ඔබටත් ආරාධනා කරනවා. කතා කරන්න පුළුවන් 011-207-3373 කියන දුරකථන අංකයේ විවෘත. එහෙනම් ඉතින් මේ ආදර මාසේ හැම ආදර කතාවක්ම අලුතෙන් ලියන්න, අලුත් පිටුවකින් ආරම්භ කරන්න කියලා බොහොම ආදරණීය ලෙස ආරාධනා කරනවා. ආදරේ හම්බ වෙන්න පරණ දේවල් මතම ඉන්න නැතුව අලුත් ආදරයත් එක්ක ලස්සන ජීවිතයක් ගෙනියන්න. ඊළඟ ඊළඟ අපි හඳුනලා දෙන්නම් අද දවසේදී ඇවිල්ලා ඉන්න ආදරණීය තරු 6. මම මුලින්ම මගේ වම්මත පැත්තේ නර්මදා ළඟින්ම වාඩි වෙලා ඉන්න අද සුදුවට ඇඳගෙන ඇවිල්ලා ආදරේ ප්‍රතිමූර්තිය විශ්ව කොඩිකාර මගේ ආදරණීය මිත්‍රයා අයිබුවන්. මං හරි සතුටුයි මේ අපි අර වැඩසටහනට කලින් රූගත කරගත්ත ඒවා පෙන්නම කොහොමද වැඩසටහනට කලින් හැඳුරුනේ කියන එක ආකාරය. මෙතනින් බය වුණේ තිසරෙක්. මේ අපි ඉස්සුරුගේ නෙමෙයි විශ්වගේ ආදරණීය බිරිඳට කතා කරා. එරන්දි, අයිබුවන්. සුදු කියද. ඊට පස්සේ අපි එයාට එන්න කියලා කිව්වා. කේ පෙරේරා, ක්‍රිෂාන් පෙරේරා. අයිබුවන් අරියද වැදගත් විදිහට වෙලා ඉන්නවා. ක්‍රිෂාන්ගේ ආදරණීය බිරිඳටත් අපි එන්න කියලා කිව්වා. ශේෂාද්‍රි ප්‍රියසාද් පෙරේරා. ඊට පස්සේ මගේ ළඟින්ම වාඩි කරගත්ත තිසර යෝනික. අයිබුවන්. අපි තිසරගේ ආදරණීය ස්වාමි පුරුෂයාට එන්න කියලා කිව්වා. ඔහු සාමාන්‍යයෙන් ටිකක් බයයිලු වැඩසටහන් වලට සහභාගී වෙන්න තිසරි බය කරලා තියෙන නිසාම හරි අමාරුවෙන් කැඳගෙන ආවා. සුරජ්, අයිබුවන්. අයිබුවන් සුරජ්, මම හිතන්නේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකද? ඔව්. මේ 6 දෙනාත් එක්ක තමයි අද දවසේදී අපි මේ වැඩසටහන අද දවසේදී මේ ආදරය ගැන කතා කරන්නේ. මේ ලෙන්ගතුකම මේ ආදරය මේ විදිහටම තියාගෙන අපි වැඩසටහන ආරම්භක ගීතය අපි මුලින්ම අපි ලබා ගමු. ඊට පස්සේ අපි කතා කරමු. අපි අද දවස ආරාධනා කරනවා ක්‍රිෂාන් පෙරේරාටත්, ශේෂාද්‍රි පෙරේරාටත් ආරාධනා කරනවා එන්න අද දවසේදී පළමු යුග ගීතය ගායනා කරන්න කොපි චැක් වෙනුවෙන්.
හිතන්නේ මේ ගීතය යන අතරතුර ඔබ දකින්න ඇති විශ්ව සහ එරන්දි ගොඩක් දේවල් කතා කරගත්ත මං හිතන්නේ එක්කෝ විශ්ව නුවර ගිහිල්ලා ඉඳලා තියෙන හැම නැත්තම් එරන්දි වෙන වැඩකට ගිහිල්ලා ඉඳලා තියෙන කතා කරගන්න බැරි වුණාද ඇත්තටම දෙන්නට අපි දෙන්නේ කොහොමද හොයනවා ඕකේ තමයි කියන්නේ මේ වගේ තමයි කතා කරන්නේ හැම සෙබ්ලුවක් හැම වෙලාවෙම ඉතින් මං අයිකන්ටැක්ට් එකේ ඉඳලා කියන්නේ හරි අපි දැන් මේ මෙතන ආදර කතන්දර ගොඩක් කියනවනේ මේ ආදර කතන්දරය ඇතුලේ මං හරි ආසම ආදර කතන්දරය තමයි සුරජ් තිසරී ආදර කතන්දරය. නෑ මං ඇත්තටම සුරජ්ට මේ දැන් තිසරී අපිත් එක්ක රූගත කිරීම ඉන්නකොට ඉතින් ඔය සුරජ් ගැන කියනවනේ කියනකොට මං ඒ කාලේ නමක් දැම්ම කැප්ටන් හැඩොක් කියලා. මේ කියන්නේ ආදරයට දාපු නමක් ඒක මේකට නෙමෙයි. අර දැන් ඇත්තම මේ ආදර කතාවේ හරි සුන්දර දැනම තමයි අර දැන් අර කොවිඩ් පටන් ගත්ත කාලේනේ මේ මිනිස්සුන් මුහුද මැද්දේ අතරමං වෙලා ඉන්නවා කියලා අඬපු තරම් කඳුළු සලපු තරම් කොච්චර කාලයක් හිටියද මාස 14ක් මෙයාට ඒ කියන්නේ මෙයාලට බහින්නුන්නේ නැහැ කොවිඩ් එක ඔය ඒ කියන්නේ කොවිඩ් තියෙනම රටවල් වල එතකොට ඒගොල්ලෝ වහන වෛර රටවල් මේගොල්ලන්ට බහින්න විදියක් තිබුණ නැහැ ඉතින් නැවක මාස 4ක් ඉන්නවා කියන්නේ ඉතින් මේක පාස් වැඩක් නෙමෙයි ඉන්නලා මොකද සන්තෝෂයෙන් ඉඳලා මාස 4ක් කොහොමද ඉන්නේ මාස 14ක් තනි කර නැවේ ඉතින් ඊට පස්සේ එවනාට මෙයාට තියෙන ඉතින් බහින්න විදියක් නැහැ ඉතින් මට තමයි ඔක්කොම ඊට පස්සේ මම බහිනවා කොහොම හරි බහිනවා අරම හැම ඉතින් මම ඊට පස්සේ මම ඉද හතර වලට කතා කරනවා මං කියා අපේ ඉතින් අයියටත් මං කතා කරා අයියේ මොකක් හරි විදියක් නැද්ද අයියේ දන්නේ නැද්ද මේ ඉතින් කොයි දෙයටත් නෑ බෑ කියන්නේ නැහැ කොයි ලාවකත් ඉතින් ඉන්නකම් මම බලන්න අවශ්‍ය පණිවිඩය හොයලා දුන්න කොහොම හරි සුරජ් දැන් මට කියන්න දැන් අපි තිසුරිව දන්නවනේ හරිද ඒ කියන්නේ අපි රූගත කිරීමද දන්නවා සාමාන්‍යයෙන් ඔයාද මුලින්ම කැමැත්ත ඇහුවේ මෙයාද ඇහුවේ මම ඇහුවේ ඔව් එතකොට කොහොමද මෙයාගේ අර තිබ්බ අර ඇටිටියුඩ්ස් ටික ඔක්කොම තිබ්බද ඒ දවස්වල ඉඳලා ගණන් ගන්න නැති එක ලොකු සීන් එහෙම තිබ්බද මෙයාගේ ගණන් ගන්න නැති එක ලොකු සීන් එහෙම මාත් එක එහෙම ලොකුවට තිබ්බේ නෑ ඒක මම කැමැත්ත ඇහුවේ ඇත්තනම SMS වලින් ඒ කාලේ තිබ්බ විදිහේ WhatsApp දාගත්තක මම ෆෝන් එකට
ඊට පස්සේ ඉතින් දවස් 3ක් විතර ගියා කොහොමාරි. ඔයා මුලින්ම මේ කියන්නේ තිසරිව දැකගම මොකද්ද තිසරුගේ මොන හිනාවටද ඇස් දෙකටද කොණ්ඩෙටද කටටද නැත්තම් දැක්කගම. ඔව්. පළවෙනියට දැක්කගම ඉතින් ලස්සනට. පළවෙනියට දැක්කගම ඉතින් ලස්සනට. ඊට පස්සේ ඉතින් ආශ්‍රය කරද්දි තමයි ඉතින් මට කියන්න හරි දැන් සුරාජ් වගේ අහනවනේ. ඇහුවට පස්සේ ඔයාගේ තිතේ කැමැත්ත තිබ්බ සුරාජ් ගැන? මං කල්නුත් කියලා ති සුරාජ් මන් දන්නේ පොඩි කාලේ ඉඳලා. ඉතින් පොඩි කාලේ කියන්නේ අපේ තාත්තලා දෙගොල්ලෝ යාළුවෝ. ඉතින් ඒ කාලේ ඉඳලම දන්නවා. ඉතින් හැම වෙලාවෙම ඇත්තටම යාළුවෙක් විදියට තමයි එයා එයාගේ මල්ලිලා දෙන්න එහෙම ආශ්‍රය කරේ. ඉතින් මට ගෙදරදී හැම වෙලාවෙම ඇහෙනවා අපේ අම්මා ඉතින් කියනවා හොඳට හොඳ ළමයි තුන්දෙනේ. අයි අම්මා හොඳට හදලා තියෙනවා. ඉතින් එයාලා එයා ගැන මං හැම වෙලාවෙම එයා ඇතුළු මල්ලා දෙන්න ගැන ඉතින් හොඳ ප්‍රතිරූපයක් මගේ කොහොමත් තිබුණා. ඒගොල්ලෝ හොඳයි කියන්නේ. කරනවා ගැන නැති වුණා. ඒ කියන්නේ බෑ කරන්න බෑ නේද? ඒක ඉතින් ඉමෝෂනල් ගා ලස්සන දැනගෙනදී මං නෑ තිසර දැන් ඔයාට කවදාකවත් දැන් මෙයාව දැක්කහම එහෙම ෆීලිං එකක් තිබ්බද ඔයාට? ඒ කියන්නේ ඇත්තටම අපි දෙන්න පුංචි කාලේ ඉඳලානේ දන්නේ. පුංචි කාලේ ඉඳලා දන්නේ. හම්බෙන්නේ නැහැ. ඕ ඒ කියන්නේ ඒ වගේ කාලේ එහෙම ඇත්තටම එහෙම එකක් තිබ්බේ නැහැ මේ අකත් එක. මේ මේ ඇත්තටම පොඩ්ඩක් ඉන්න මේ 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 අකත් එක කරන්න බෑ කියලා කිව්ව සුරාජ් එක නෙමෙයි. සුරාජ් එක නෙමෙයි මේ 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 අකත් එක කරන්න බෑ කියලා කිව්ව විශ්වත් එක්ක මේ මේ සුරාජ් එක නෙමෙයි. ඉතින් කියන්න කතාව. මොකක්ද ඇහුවේ? ඔයාලෙන් පිනේක තිබෙන්නේ නැහැ. ඇත්තටම එහෙම මුලින් එහෙම එකක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ යාළුවෝ වගේ කතා කරා සෙල්ලම් කරනවා අපි. හැංගි මුත්තන් සෙල්ලම් කරන කාලේ ඉඳලාම ඇත්තටම අපි පොඩි. ඉතින් එහෙම එකක් ඇත්තටම තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි සමහරවිට තාත්තලා දෙගොල් දෙන්නම නැව්වල. ඉතින් මාස ගාණක් එහෙ තාත්තා මාස ගාණක් ගිහිල්ලා ඉද්දි සමහරවිට එයා ලංකාවට එද්දි අපේ තාත්තා ගිහිල්ලා. ඊට පස්සේදී අපි දෙන්න හම්බ වෙන්නේ අපි හැම වෙලාවෙම සමහරවිට ටිකක් ඒ කියන්නේ වයසින් ආයි මුහුකුරා යද්දි තමයි ඒ කියන්නේ අවුරුද්දකින් වගේ ආයි හම්බ වෙන්නේ සමහර වෙලාවට එහෙම එහෙම. ඊට පස්සේ ඉතින් එක එක කාලවලදී ඉතින් ඒත් කතා බහ කරනවා. අපි මෙයා මගේ හොඳ යාළුවෙක් වුණා. හොඳ යාළුවෙක් වුණා. ළඟ යාළුවෙක් වුණා. ඉතින් හැබැයි මෙයා මගෙන් අහනකම් ඇත්තටම මගේ හිතේ එහෙම එහෙම එකක් චූටි එකක්වත් හොඳයි කියන එක තිබුණා. ඇත්තටම කිසි දෙයක් තිබ්බේ නැහැ. නෑ ඇත්තටම තිබ්බේ නැහැ. මම මෙයාට ඒත් කියනවා. ඔයාලා මේ දෙන්නා ළඟ පාසම ඉඳලානේ වගේ. Going to be noted. බබරගෙන් ගේ ළඟ පාසම ඉඳලා නේ. බන්දින ගේනා ළඟ පාසම ඉඳලා ඇත්තටම පොඩි කාලේ ඉඳලා. ඒ තමයි ඉතින්. ආදර කතාව එහෙමනේ දැන් නැව්වලා ආදර කතන්දර දැන් තිසරි සාමාන්‍යයෙන් දැන් සුරාජ් ගියාට පස්සේ එයාගේ බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන යා තරුත් එක්ක ගනුදෙනු කරපු විදියක් තියෙනවා. ඒක මේ වටේ පිටේ ඉන්න ගෙවල් වල ඉන්න මිනිස්සු ගොඩක් මේ ගීතය අහන තිසරි අපි ඔයාට ආරාධනා කරනවා. මොනේකද? ආස්කේ තරුත් එක්ක. මේ සින්දු තමයි තිසරි සාමාන්‍යයෙන් මේ සුරාජ් දෙනාගේ ඉල්ලීම මම මේක කියන. යාදික කී වාගේ. කොත ජාතිය ගිය ගායනක එන්න ඉදිරියට. Thank you.
හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණු පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන්. තරුණයේ යලි කැඳවන කොලජන් සත්කාරය. Color up strip ceiling. එක එක පාටින් මුළු ලෝකෙටම කලර්ස් පෙන්වන්න. වැදගත් පෝෂ්‍ය පදාර්ථ 23කින් සමන්විත හෝලික්ස්. දැන් පොඩ්ඩ කැමැතිම චොක්ලට් රසයෙන්. Pocket එකට fit වෙන new Axe ticket perfume. Fair and Lovely Men's වල අලුත් නම දැන් Glow and Handsome. Rosa Triple Fresh Formula. Purifying Gel Germ Fighting Mouthwash Formula and Ice Cool Crystals keeping you fresh and protected. බැරි නැතුවත් බැරි දෙයක් ගැන තමයි අදවසේ අපි කතා කරන්නේ. අපි මේ 6 දෙනාටම දෙනවා මේ අද දවසේ දීපුංචි තරගයක්. උගලෝ වාක්‍යයක් නිර්මාණය කරගන්න ඕනේ. හරිද? මේ ආදරය ප්‍රකාශ කරන විදිය. ඒක මම අවශ්‍ය තැනදී කියන්නම්. මෙච්චර කාලයකට ආදරය කියපු විදියක් තියෙනවනේ. හරි මොනවාරි කමන්නේ මෙච්චර කාලයකට ආදරය කියපු නැති වාක්‍යයක් හරි ආදරණීය ලෙස කියන්න ඕනේ. දැන් මම ඔයා ඒ කියන්නේ මම ඔයාට ආදරේ කියලා නෙමෙයි. I love you කියලා කියන එක. මේකද කාලෙක නොකියු විදිහකට. කියන්න ඕනේ වාගේ. ඔගොල්ලෝ දෙය තුනක් කියන්න ඕනේ. ඒක අපි ඔය වෙලාව දෙනවා. දැන් ඔගොල්ලෝ ඔළුවේ තියාගෙන ක්‍රියේට් කරගන්න අපි ටැග් දෙනවා. මේ තුනලටත් කියනවා අපි. ඔව්. උඹලන්ටත් වැලිඩ් එක. ඔගොල්ලෝ ආදරේ කියලානේ කියන්න ඕනේ. නෑ එහෙම නෙමෙයි. ඒක වෙනම සමන්ට දැනෙන විදිහට. ආදරේ කියලා ආදරේ මාස මොකද්ද කියන්නේ? ආදරේ කියන්නේ තෝ I love you නේ තෝ පළයා කියන්නේ. ඒ වාක්‍ය වෙන විදිහකට කියන්නේ. ආදරේ කියන එක වෙන විදිහකට කියන්න බැරිද? දැන් ආදරේද කියන්න ඕනේ. ඔව්. කල් කියන්න නම් අයියෝ. චුට්ටක් කතා කරා විශ්වාසය අපිට කියන්න බාන සුදුව කොහොමද ඔයාලට හම්බුනේ? අම්මගේ. සුදු අගමැතිනවා කියන්නේ සිද්ධ වෙනවා. මේ ඇත්තරම කියන්න ඕනේ අපි දෙන්නගේ සම්බන්ධයට හේතුවක් වෙන්නේ සරත්සන්සිරි මහත්මයා. අර ජීතුන් අතර නැහැ. එතුමා තමයි ගොඩාක්ම උදව් කරේ. මට මිස් කෝල් එකක් මෙයා මිස් කෝල් එකක් ගහනවා. මං කෝල් බැක් කරනවා. මෙයා ගන්න නැහැ. ඊට පස්සේ මෙයා මාය අරගෙන අහනවා. මෙයා මගේ නම්බර වහගෙන තියෙන සරත් අයගේ අරගෙන තියෙන්නේ ඔස්ට්‍රේලියා ගිය වෙලාවේ. හරි. ඔම ඉන්නම. හරි. එතකොට ඔයාට මෙයා ගැන හිතේ ක්‍රෂ් එකක් තිබ්බද? විශේෂ කොට ක්‍රෂ් තිබුණා. මිස් කෝල් එකක් ගෙවුවා. නෑ නෑ මේ එතකොට එයාගේ ඩ්‍රාමාස් කීපයක් බැලුවා අපි ඒ කාලේ. ඉතින් ඇත්තම මේ ඔයා කොහොමද දන්නේ මෙයාගේ නම්බර් එක කියලා ඉවරලේ? යා දලගන්න බෑ. මට ගත්තේ මොකටද දෙන්නේ? නෑ මෙයා මට කතා කරානේ. ඇත්ත මේ මං ඇත්ත කියන්නේ හරි. ඊට පස්සේ මෙයා කතා කරලා ඉතින් කතා කරලා වගේ වාක්ටින් බලනවා අයියා අර කයි මම ළඟින් මේ කොහොමද නම්බර වගත්තේ? අනේ අයියා ඒක නම් අහන්න බෑ. මම කොහොම හරි කියලා මම කරේ නම්බරය කියන්නකෝ මේ කියලා. ඊට පස්සේ කිව්වා මේ සරත් සඳ්‍රය වත් එකට මං කෝ මේ සරත් අයියා ඕස්ට්‍රේලියා ඒ ආපු වෙලාවේ සරත් අයියා එහෙ ගිහිල්ලා මාසෙකට තමයි මේ ස්ටේජ් ඩ්‍රාමාස් වලට ගියාට පස්සේ මේගොල්ලන්ගේ තාත්තත් එක්ක ගොඩක් හිතවත් මේ ඉතින් ඒගොල්ලෝ තාත්තත් ගිහිල්ලා මේගොල්ලෝ කට්ටියම ගිහිල්ලා ස්ටේජ් ඩ්‍රාමා රිහර්සල් එක බලන්න ඒ ගිය වෙලාවේ සරත් අයියා මෙයා ගාවට ඇවිල්ලා කියලා තිනවා අනේ දෝපුඩු දවක් කරන්න මේ මට මේ සිම් මාරු කරලා මේක මේ දාගන්න තේරෙන්නේ නැහැ මේ සිම් එක මාරු කරලා දෙන්න මේ ෆෝන් එකට මේ සිම් එකක් ගත්තා මං කියලා මම අරගත්තකම එතකොට මෙයා නම්බරේ ඔයෝ විඳලා තියෙනවා. දැන් එක එක නම්බර් සම්බෙලා. මෙයා ඒවට කෝල් කරලා. සුදු. නෑ කෝල් කරන්න. කෝල් කරන්නද? නෑ නෑ. ගන්න එපා. හරි මරා ගන්න පස්සේ දැන් කතා කරේ කියන්නේ. ඊට පස්සේ කොහොමරි මේ මෙයා ටග් ගාලා අරගත්තකම නම්බරේ දැන් මෙයා ගමගේ තයක් කරනවානේ අනේ බෙන නාට්‍යයක ටග් ගාලා බලපම විශ්ව පුරිකාරකන නම්බරේ තියෙනවා. මෙයා ටග් ගාලා නම්බරේ ගන්න. ඔයාට මෙයා මතකද? මට මතක නැහැ. මෙයා දන්නේ නැහැ. නෑ මේ පළවෙනි නම්බරේ අරගෙන ඊට පස්සේ ලංකා එහෙදි ගහනවා මිස් කෝල් දෙකක්. ඔස්ට්‍රේලියා නම්බරකින් කෝල් දෙයක් එනවා. ඉතින් ඒක ඉවරයි. ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ කෝල් කරාට පස්සේ මම කතා කරගෙන ඉන්නවා. පළවෙනි කෝල් එක මේ පැය කීයද? ඔයාද කතා කරේ? නෑ. මෙයා මට ගන්න නෑ පොඩකින්ද? ඔයා මට ගත්තනේ. ඊට පස්සේ මම මගේ
පුය හදවති මක රංගි වයිෆෝන් එකේ මම උඩ කොල් එකක් කරා. අයගෙන මෙයා කෝල් කරා වගේ මම හරි කෝල් එකක් කරන්න ගියා. ඊට මගේ බිල ගෙවනවා දින. පළවෙනි කෝල් එක පැන් ගියා. විනාඩි 45. නඩස් පා කෝඩාලි පායි. පළවෙනි කෝල් එක නෑ 45. හය මාර්ට් විතර ගන්න කෝල් එක. එහෙනම් මැදදී බ්‍රේක් නැති. එක දිගට පොඩි බ්‍රේක් එකක් අතුරතෝ එක දිගට කතා කරනවා මම හිතන්නේ පැය 3කට 4කට කිව්තු වෙනවා. කොහමරි මැදදී බ්‍රේක් එකක් එක්ක කතා කරලා බ්‍රේක් පොඩයි. ඒක තමයි මම දැක්කද? නෑ දැකලා නෑ. ආ දැක්කලා නැතු මේ කතා කරන්නේ. මම කතා කරනවා මට දැන්. වොයිස් එක ලස්සනයි. වොයිස් එක ලස්සනයි මම කතා කරන්නේ. ඉන්දු කිව්වද නේද? ඒක එවාසේ මං කියනවා. කොපි දෙත්තගේ. මේ නම් මට මම වාට් පොඩ මම දකින්න ආසයි කියලා. ඒ මොකද අයියේ? අම්මල වැඩි හරි නෑ නෝටි. මං ගමන් පස්සේ කොලකගේ තිබ්බා. ඒ සය හතර මොනවයි කතා කරේ? ඉතින් කතා කරේ යා මගේ විස්තර මම හිතේ මම දැන් ඔස්ට්‍රේලියාව අහනවා එක එක මම දැන් මතක නැහැ නේ ඉතින් රටක් තමයි ඊට පස්සේ ගත්තේ නේ ඊට පස්සේ දැන් ඔක්කොම ඉවරයි හරි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න හරි උඹ කටපහ දැන් මම මගේ යාළු භාෂාව කියන උඹ කටපහ සුදු කියන්නේ ඊට පස්සේ තිබ්බා තිබ්බර පස්සේ ගත්තේ නැහැ දවසයි 2යි 3යි අයි පැය 4 4 පස්සේ ගත්තේ නැහැ නෑ නෑ ගත්තේ නැහැ බැලින්න අමතක වෙලා ගියා කොල්ලෝ ටික දෙන්නලා නෙමෙයි අමතක වුණා හරි ඕමින්න ඒ ආදර කතාව අපි කියන විශ්වගේ මේ සින්දුවෙන් පස්සේ විශ්වෙන්න අපිට මේ මේ දෙන්න ඔය සින්දුවෙන් පස්සේ ඒ ආදර කතාව විතර ටිකක් දෙන්නම් අද වට ජම්බු ඊළඟ මේ ඊළඟ ආදර කතාවට යන්න කලින් දැන් ඒ පැය 4 ක පස්සේ කතා කරේ නෑනේ ඊට පස්සේ කතා කළා කවුද ආදරේ කිව්වේ දැන් ඊට පස්සේ මම එනවා ගත්තේ ආය අත්‍තර මොකද දන්නේ මතක් කළා ඊට පස්සේ නීගම් මැච්චයක් ගහුවා අපි ටෙල්නාටි සෙට් එක ඕගොල්ලෝ ගැට්ටුකම ගහුවා ඒ ගහලා පන් වෙඩි රෑ එකව දෙකද දෙකද ඉවරලා ගෙදරත් ගිහලා පාන්දර තුනටද නూరు ගියා එහෙම
ඊටස බල්ලකුත්තර නුවරකි හරද දැන් බල්ල වෘතල් කරගෙන ඔක්කොමමදකුත් අපතේ බල්ලත් එක ගෙදරින් ඔක්කොම දවස් දෙකකට තුනට පස්සේ මං පාන්දර හතරට මං ආයේ කොළඹින් පිටත් වුණා දවස් දෙක තුනට පස්සේ ඒත් මට මාවනෙල්ල හරි අම්මට මතක් වුණා ගන්න ඕනේ කියලා මං ඒ තිතුවේ ගත්තේ වෙන එකකට නෙමෙයි මං දන්නවනේ ඉතින් ඒ වෙලාවයි මේකත් එක්ක පොඩ්ඩක් ඇහැරලමත් ඉඳී දන්නේ නැහැ කියලා මං ගත්තා අනේ සොරණියන් ගිමර කතා කරන්න බැරුණා කියන්නේ answer කරේ නෑ මං අය ගන්න කිව්ද නෑ හිටියා ඊට පස්සේ මෙයා දවල්ලා මෙයා කෝල් බෑක් කරා අයියේ කෝල් එක කරන් තිබ්බා මං කෝ අනේ සෝරි නංගි මම මේ පාන්දර හෑන්ඩ් කෝල් කැන්ඩි දැන් කෝල් මේක මං ගත්තේ හරි වෙ කියලා කතා කරා ඊට පස්සේ මං ආසම තිසර කියපු කරේ ඉල්ලන් කාලා තේන නෑ මේ ඔක්කොම කතා කරේ තිසර වෙන්නේ කියලා නේ අර ඉල්ලගෙන කාලා තේන ඔය කවුද කවුද මුලින් මාදර කිව්වද එන්නගේ ඇව්වේ කවුද මෙයා හරි ඒ ආදර කතාව එහෙම තියන්න ශේෂාද්‍රි දැන් මිස්ටර් පෙරේරා කොහෙද හම්බ වෙන්නේ මුලින්ම ඉස්සෙල්ලම හම්බ වෙන්නේ කියන්නේ අවුරුදු 10කට 15ක් විතර කලින් අකි මමයි TV ප්‍රෝග්‍රෑම් එකක් හොස්ට් කරා ඒකට අපි ඒ කාලේ අර අප්කමින් ආටිස්ට්ලව ගෙනල්ලා ඉන්ටර්වියු කරන ඒකට තමයි ඉස්ලාම් ක්‍රිෂාන් හම්බුනේ ඉතින් ඊට පස්සේ අකි ක්‍රිෂාන්ව තමයි යාළුව ඇත්තටම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා ඊපස්සේ අවුරුදු ගානකට පස්සේ අක්කි තමයි ඇත්තටම කිව්වේ ක්‍රිෂාන් එක කතා කරලා බලන්න එහෙම කියලා. ඉතින් එයා මට කතා කරා, අපි දෙන්න කතා කරා. එහෙම තමයි පටන් ගත්තා. පටන් ගත්තා. මිස පෙර? ඔව්. මිස තමයි ඉන්නේ. දැන් මිස පෙරද කොම ඒ ඔයා පඩිනේ. මට මුල බලපු ගමන්. දැන් මම දැනගත්ත දේ කියන්න බෑ. ජේසාද කියලා ඇහෙන දේ මම මේක අදත් දීදී ආයේ මොකුත් කියන්නේ. Thank you. ක්‍රිෂාන් දැන් ඔයා දැන් සාමාන්‍ය ඔයා ඇවිල්ලා ස්ටේජ් එක හැම වෙලෙම ස්ටේජ් එක ඉන්න කෙනෙක්. ඔයාට මේ ශේෂාද්‍රිව දැක්ක දවස මතක දෙකෙනි. ඔයාට මොන හරි විශේෂයක් තිබ්බද ශේෂාද්‍රිව ඒ ඔඩියන් කෙනෙක් කොහරි ඉවෙන්ට් එකක හිම දකිද්දිව දැකලා බල්ලා තිනවද? ඉන්නේ නිකන් එක පාට වයිබ් එකක් ආවද? එක පාට වයිබ්‍රේට් වෙලා. නෑ එහෙම එහෙම මේ මෙයාවෙම ගොඩක් වෙඩින්ග්ස් වලම දකින්නවා. ගොඩක්ම දිනක්ෂි ශනු එහෙම හම් වෙනවා. මෙයාව හම්බෙලාම තිබුණේ නෑ. එළියෙන්නේ නෑ. එහෙම එහෙම දැක් තිබ්බේ නැහැ ඉතින් මේ දිනක්ෂි කෝල් කරලා කිව්වට පස්සේ අපි කතා කරන ගත්තට පස්සෙ තමයි ඒක බිල්ඩ් උනේ අපි හොඳ යාළුවෝ ඉතින් මේ අක්කි කිව්වට පස්සේ දවෙනට එහෙම දැක් කර හිතුන ඊට යන දවෙනට ඉන්ඩිවිජුවලි එහෙම දැක් හිතුන්නේ නැහැ නෑ අක්කි වා තමයි හොඳටම කරලා තියෙන්නේ හරි නෑ මන්න නෑ මම හරි කැමති ඒක නෑ මේ පොඩ්ඩක් ඉන්න අපි දැන් මේ පින්තූරයක් තියෙනේ පින්තූරේ පෙන්වන්න කලින් බලන්න දැන් දැන් තිසුරි සහ සුරාජ්ගේ ආදර කතාවේ තේ දෙන්නට එහෙම හැංගීමක් තිබිලම නැහැ හරිද එතකොට විශ්වටත් එහෙම මම දන්න විශ්වට නම් එහෙම ඒ මෙතන ප්‍රශ්නයක් තියෙනවා 14කට පස්සේ දවස් 14කට පස්සේ ලොකු ගැප් එකක් හරිද දැන් මෙතනත් ෂැඩෝගේ ක්‍රිෂාන්ගේ කතාවේ දිනක්ෂි තමයි ඒක බිල්ඩ් අප් කරලා තියෙන්නේ හරි ඒක එහෙම හිතමුකෝ දැන් මේ පින්තූරේ ඉන්න කෙනා වඳුරනවද කියලා බලන්න අපේ නිෂ්පාදක කණ්ඩායම දෙන්න මට මේ පින්තූරේ ක්‍රිෂාන්ගේ පින්තූරේ මතකද මොකද්ද ඕක අපි කවන් හිතන්නේ කතා කරන්න පටන් ගත්ත දවස්වල මම හිතන්නේ මම පාන්දර මේ ෂැඩෝට මෙසේජ් කරේ මම වැඩට යන්න උඩම නැගිනකොට මම මෙයාට පාන්දර පහමාට ඉදිරිය ඇති හායි ෂැඩෝ this is ක්‍රිෂාන් how are you කියලා මෙසේජ් දැම්ම. එතකොට මෙයා ස්කූලේ ගිහතර මෙයා මේ ටීච් කරනවා. මෙයා උඩම නැගිනවා. මෙයා පාන්දර 4ට උඩම නැගිනවා. එතකොට පාන්දරම රිප්ලයි එකක් ආවා. ඒක උහුමම chat කරන්න නම් දවස් දෙක ඉඳලා මම කිව්වා I have not seen you in a long time. ඇයි මොකටද කියන්නේ මං කියවා නෑ නෑ කතා කරන්න එපා ප්ලීස් පොඩ්ඩක් මාරයිට හරි මං අම්මත් එක්කම සමුයෙක් ගාවට අද සාරි වගේ ගන්න ඉන්න ඔයා මට කතා වයන අපි එළියට ගිහින් මං කෝල් එකක් ගන්න ඔයා එන්නේ කියලා මම දැන් ඉන්නවා ඉඳලා ඉඳලා දැන් ඔයකොල හරි අපි එළිය ඉන්නේ ہوا මං දැන් බූස් ගාලා කාර් එක ගියරේට ගියා මං කොයි 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 ඉන්නවා ඌ ගාලා එනික මේ බ්ලවුස් එකේ පාට කියලා කිව්වා මං රයිට් මේ පැත්තේ යද්දි දැක්කා හරි කියලා කිව්වා. දැන් දැක්කනේ රාවට. දැක්කම මොකද ඉතුනේ? නෑ දැක්ක ගමන් ඇත්තරම මම මෙයා ගීප එක ඩොංගල වැදුනා. බබල් එකද මොකද්ද වැදුනා? බබල් එක වැදුනා. හරි. නෑ. ඇත්තටම දැක්ක ගමන්
රයිට් කැමති වුණා. දැන් හරිනේ දැන් ඒක ඒකෙන් ලස්සනයි. මම හොයන රූපේ හරි. ඊට පස්සේ මම කල්පනා කරේ දැන් මේත් කතාගෙන මම කිව්වා රයිට් හරි. හරිනේ අයියේ නාද මම කෝ නැහැ. දැන් තව පොඩි දව කරමු. ඒ මොකද්ද? මොකක් පොඩි මොහොතකට මුණ ගැහෙන්න ඕන. හේතුව මොකද්ද කියලා මම කිව්වා විනාඩි දෙකයි. හම්බෙන්න ඕනි කියලා. පහුවදාම ටවුන් නුගේකොට අපි ලයිබ් ක්ෂණිකව මෙයා නුගේකොට ආවා. දැන් මං ඒක කිව්වට මොකද මම ඉන්න හරිද ඉඳගෙන මෙයා ඉඳන් ඉන්න ඊට පස්සේ ඔයාව කියන්න බෑ යාළුවෝ කාවින් යාලුව බලන් ඉන්න ඊට පස්සේ මං ඒක ඉවරලා කියන්න ඒක ඇල්ල ඒ පොඩි කෑල්ල ඉවරලා කියන්න ඊට පස්සේ ආ බලංගට අයිය අයිය කියලා මං නංගලංගි පොඩි දෙයක් කියන්න තියෙන්නේ මගේ ගෙදරින් මට මේ ප්‍රොපෝසල් දෙනවා මට මට එහෙම බෑ ලව් කරන්න ඕනේ මං කව මං එහෙමයි කැමති මේ දන්නේ නැති එහෙම මං කව මං වාට කැමති මම මොකද කියන්නේ ටිකක් කියලා හිටියා මේ මීඩියා ඔය ෆ්ලෑෂ් එක මල්ලිද ඉඳලා කිව්වා මේ අයියා මේ කොහමද යන්නම් කිව්වා මං කිව්වා හරි මං කව හරි නෑ යන්න කිසි ප්‍රශ්නයක් නෑ මේ හැබැයි වා මොකද කියන්නේ මොකද මේ නෑ මේ මට කල්පනා කරන්න මං කව හිටතර කිසි ප්‍රශ්නයක් නෑ කල්පනා කරලා උත්තර දෙන්න කිව්වා හරි කියලා යන්නේ කිව්වා දැන් යන්නේ ගෙත් එතන හිටියා පොඩ පොඩ කැරක් කැරේ. ඊට පස්සේ දැන් මම කාර් වොෂෙකේ හරිද? නුගේකොඩ. ඊට පස්සේ මං කිව්වා මේ දැන් මං කිව්වා කොහෙද කාර් එක නැවතුනේ? නුගේකොඩ කාපාකේ කිව්වා. ඊට පස්සේ මං කිව්වා අමරයිට් කාපාකේ. මං දැන් බැලුවේ මොකක්ද දන්නවද? දැන් කාපාකේ ගේනේ. දැන් මං කාර් එකේ හේදුව විතරයි. දැන් මේකට දාගන්න එනවනේ. දැන් මේ එතකොට ජරාව ගේනවනේ. මං ඒක කපනවා. බලන්න සුදු ඔයාට මෙයාගේ රූපේ මෙයා කතා බහ කරන විදිහට ඔයා මෙයාට ඇට්‍රැක්ෂන් එකක් තිබ්බද? ඔව් තිබ්බා. හරි තිබුණා. ඊට පස්සේ තමයි තියෙන්නේ. තව ලස්සන සින්දුවක් අහන්න හතෝනේ මේ සුරජ් දැන් ඔයාද කවුද හුවේ ආදරේ මුඩින්ම? ලැබිච්ච ප්‍රතිචාර හොඳයිනේ. හොඳම නෑ ඉතින් දවස් 3කින් විතර තමයි දවස් 3ක් විතර කතා කරන්නේ. ඒ කියන්නේ මම මෙසේජ් වලින් ඇහුවේ. ඔයාලා මගේ කතාව වෙන දෙයකට වෙන කෙනෙක්ට සම්බන්ධ කරලා තමයි ඇහුවේ. මගේ ඕන සිද්ධියක් එක්ක මට ඇතුළ ආදරයක් තියෙනවා කියලා මම මෑගේ දැනන් හිටියේ නෑ ඇත්තටම. ඒ අලුක් වගේ ආශ්‍රය කරේ. එක සිද්ධියක් වුණා. ඒකෙදී මට තේරුණා මොකක් හරි තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අර කල්මුත් කිව්වා මේ අර මල්ලි අතින් අල්ලගෙන හිටියා ඉතින් මෑගේ. එතකොට දැනගත්තා ඉතින් මේ මොකක් හරි දෙයක් තියෙනවා මම මේක අහන්න ඕනික් ඉක්මනට කියලා. ඉතින් ඒක ඒ කතාව යනකොට කියනවා ඊට පස්සේ මට කිව්වා මේ මම කෙනෙක් මගේ යාළුවෙක් එක්ක සම්බන්ධ කරලා තමයි කිව්වේ මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් වෙලා තියෙනවා එක්කෙනෙක්ට මොකද්ද ඒක කියලා. එහෙම ඒක මේ ආදරයක් ඇති වෙලා තියෙන්නේ ඕක තේරෙන්නේ නැද්ද? මම උපදෙස් දුන්නා ඉතින්. ඔව් උපදෙස් දෙනවා ඉතින් මට. ඉතින් මම කිව්වා මේ ඒ කවුද කියලා දැන් අහනවා කවුද මේ කවුද අර හිමේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ ඒ වෙන කවුරුත් නෙමෙයි මට තමයි ඇති උනේ මේ මෙහෙම වාගෙන කියලා. ආ මම ඊට පස්සේ ඊට පස්සේ මෙසේජස් නෑ. දැන් අම්ම බයයි ඉතින් මේ දැන් අපේ අම්මලා මඳුරනෝනේ. මඳුරනවා. ඊට පස්සේ දැන් මෙයා ඔය හැමදේම අම්මටත් කියනවනේ. මේ විනාඩියයි අම්මට කියනවා. ඉතින් දැන් මම බය වුණා. දැන් යාළුකනුත් ඉවරයි ඔක්කොම ඉවරයි මෙතන පස්සේ. ඉවරයි මම ඊට පස්සේ එවෙලෙම ආයෙ යවුවා. නෑ මම බොරුවට කිව්වේ. මම මේලවක් කරේ කියලා නෑ රිප්ලයි නෑ. ඊට පස්සේ මං හරි හිතාගත්ත දැන් ඉවරයි කොහොම ඉවරයි කියලා. පස්සේ ඉතින් කොමාරි දවසක් විතර ගිහිල්ලා ආයෙ එවනවා රිප්ලයි එක. නෑ කැමති කියලා නෙමෙයි යාළුවෝ කියලා නෙමෙයි මේ. ඊට පස්සේ මෙහෙමයි මේ එයාත් කිව්වා ඉතින් මෙහෙම අපේ අම්මලා දෙගොල්ලෝ දන්නවා. අපේ අම්මලා දෙගොල්ලෝ අතරත් එහෙම මේ දෙයක් තිබ්බේ නෑ ඉතින් අපි දෙන්න සම්බන්ධය යාළු විදිහට ආශ්‍රය කරනවා මිස. ඉතින් මෙහෙමයි මෙහෙම දෙයක් තියෙනවා එහෙමයි කියලා. ඉතින් ඔහොමම අපි යාළු විදිහට ආශ්‍රය කරමු. අර මේ දිගටම මෙහෙම තියාගමු කියලා.
කොහමරිතින් කැමැත්ත හම්බෙන්නේ ඉතින් අවුරුදු 3ක් විතර ගියා. අවුරුදු 3ක් විදියට බලන්න කාවින්ගේ දැන් මේ ආදර කතා තුන ගත්තාම මේ තුනම තුන් විදිහ. හැම විදිහම මේගොල්ලන් කතා කරලා මේගොල්ලන්ගේ දැනගන්නකොට මේ හැම දේම විවිධ විවිධ විතැන්වලින් වෙනස් වෙනවා. අවුරුදු 3ක් ඉඳලා පැය 4ක් කතා කරලා ඊළඟට පහු වෙන කතා කරලා කැමතිද කියලා අහලා හරි ඒ කතාවේ එහෙම තියලා ෂැඩෝ එන්න ගයන්න ඔබේ ගීතේ අපි ආරාධනා කරනවා මේ තුන්කොන් ආදරයට ලස්සන අරුතක් දෙන්න ඔබේ ගීතයත් එක්ක කියලා. විශාල් මේ දැන් යාළු වෙලා ඔක්කොම ස්කවුට් කරලා උංගල ගියාම දැන් වයනවන ශේෂාද්‍රිලා ගෙදර මොනවද මුලින්ම හදලා දෙන්නේ කන්න මම හිතන්නේ pork chops pork chops රාට තිබ්බා හොරයි මම ගි උන ගෑම සෑනරයි හරි හොඳට ගන්න පුළුවන් හොඳයි තවත් බඩගින්න වැඩි වුණා ඒක හොඳයි සුරජ් මම මොනවද වාට හදලා තිබි මුලින්ම ගෙදර එන දවසේ මෙයාගේ අතින් මුලින්ම ගෙදර එන දවසේ ඔව් ඒ කියන්නේ යාළු විදිහට නෙමෙයි මම මේ කියන්නේ දැන් හරි අහලා අවුරුදු තුනකට පස්සේ ආදරය ප්‍රකාශ කරනවා දැන් පළවෙනි හමු වීමට යනවා හරිද ඔව් පළවෙනි හමු වීමේදී මෙයා කෑම හදලා තිබ්බේ නැහැ ඉතින් මේ අම්මා තමයි
අම්මා තමයි ගොඩක් කලවට හදලා. මෙයා මුලින්ම මොනවද වට හදලා දුන්නේ? මෙයා මුලින්ම හදලා දුන්නේ බත් තමයි. ඉතින් අපි එක දවසක් ගොඩ මං හිතන්නේ අපි දෙන්න තනියෙන් ඉන්නකොට නැත්නම් ගොඩක් වෙලාවට ඉතින් අම්මත් උදව් කරනවා. අපේ අම්මා රහට යන්න පුළුවන්. රහට යන්න පුළුවන් මේගොල්ලන්ගේ අම්මට ඉතින්. මෙයාටත් පුළුවන් ඉතින්. මේ ඒක නම් අර බලපුදියට කිව්වා. ඒක අර ඔප්ෂනල් විදියට ආවේ. මෙහෙම යන්න බැරිද? වැඩියෙන්ම රහට මොනවද යට යන්න පුළුවන්? වැඩියෙන්ම රහට විතරේ. නෑ නෑ. මම කැමති කන්න දේවල් තමයි ඉතින් මේ පොල් සම්බෝල. මෙයා තනිකර يعني ගෙදර කෑම කන්න කැමති කෙනෙක් මෙයා තනිකරම. එහෙම නෙමෙයි. ඒ හැබැයි මෙයාම කියන හිටි ගමන් මොන හරි වෙස්ටර්න් කෑමක් ඕන කිව්වොත් මං හදන්න ආස වෙස්ටර්න් කෑම. මෙයා ඉතින් ඒවත් හදලා දෙනවා. මට හොඳට කරන්න පුළුවන්. මොනවා ගන්න? නෑ වෙස්ට මොනවද? හරි පොඩ්ඩක් ඉන්නකො. මේ මේ එරන්දි මොනවද සාමාන්‍ය රහට හදන්නේ? එරන්දි ඇත්තටම හැමදේම හදනවා. ඔබ මන් දන්නවා මහා රහටම වකන්නාස කොහමද හරි විශ්වගෙන් මෙච්චර මේ 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 කතන්දරේ විශ්වගෙන් ඔයාට ලැබෙන උපරිම උදව්ව මොකද්ද gederedi ලාමයිටි කරන එක විශ්වගෙන් ඔයාට ලැබෙන උපරිම උදව්ව ඒ කියන්නේ ඔයාට මේකට thank you කියන්න පුළුවන් නම් කෑ ගහලා හරි thank you කියන්න පුළුවන් උදව්ව මොකද්ද අස්මන් කෙනෙක් විදියට උයන එක උයනේක නෝ උයනවා එහෙමද රයි කිව්ව දරුවන් ගැඩල් දී තින්ද මෑර කිව්වොත් බබාලා දෙන්න වොෂ් දාන්න කියලා මට ඇහෙනවා බාත්รูම් එකේ කෑ ගහනවා මරා ගන්නවා ඊට පස්සේ මම්ම යනවා ඉතින් ආයි ඊට පස්සේ මම්ම කරනවා ඉතින් පොඩි දෙන්න පාවුනේ එසම මම්ම හොදනවා ඒක ඒකත් යාට දෙන්න ඕනේ කිල්ලනේ ඌරෝ කිල්ලේ කරන්නේ කිල්ලනේ ඕ කිල්ල කරන්නේ අම්මා වගේ තමයි ඔව් අම්මා වගේ තමයි මේ වගේ ලැබෙන උපරිම උදව්ව මොකද්ද gederedi? ඔව් තාමර මේ තරාදී ළඟ තියෙනවා දැන් ළඟ. මේක බැටරි වැයලා මේ දවස්. මේක නැගලමද කොහෙද? ඇයි බරබාරන්න තියෙන්නේ? මේ වෙලාවේ තොල් මේක. ඒක උඩමලු ඉන්නේ. උපරිම උදව්ව මොනවද gederedi වට ලැබෙන? හොඳට උයල දෙනවා. ඕනේ දැන් උයල දෙනවා. එච්චරයි. ලොකු උදව්ව දැන්ට ලැබෙන්නේ උයල දෙනවා. කියවුණා ඒක නෑ. ඉතින් ආපු දෙයට උත්තර දුන්නු. මේ අපි බලමු ඊට වඩා වෙනස් උත්තර දැන් විශ්වරත්තු වෙන එක ක්‍රිෂාන්ටත් වෙන එක මේ සුරා හැම දෙයකින්ම ඉතින් උදව් වෙනවා ඉතින් මම ගෙදර ඔව් දැන් ඔහොම කියන්න බෑ ගෙදර ගියාට පස්සේ නැත්තම් ඉතින් මොකද නෑ නෑ අවංකව ඉතින් හැම දෙයකින්ම උදව් වෙනවා ඉතින් මෙහෙම ඉතින් අර මේගොල්ලෝ ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ කුස්සිය වැඩ තමයි ඉතින් අම්මයි මේ ඉතින් ඒක ඉතින් මායි තාත්තා ඉතින් ගොඩක් වෙලාවට ක්ලීනින් තමයි. මෙයා ගෙන ලැබෙන උපරිම උදව් මොකද සුරාජ්ජි වාඩ් ලැබෙන? එයා ලංකාවට ආවහම ඇත්තටම හැම දෙයකටම උදව් වෙනවා. ඒ කියන්නේ මම සමහර වෙලාවට නිකන් මොන හරි දෙයක් කිව්වොත් එයාට ඒක මතක තිබුණොත් එයා ඒ දේ මතක තියාගෙන ඉඳලා හරි ඒ කියන්නේ හැම දෙයක්ම ඇත්තටම මෙයා හරි හරි සහයෝගයක් දෙනවා මට හැම දෙයකටම. ෂෙඩු ක්‍රිෂාන්ගේ මුලින්ම ලැබෙන උපරිම දේ. එයාගෙන් නම් ඇත්තටම ගොඩාක් උදව් හම්බෙලාගෙන. නෑ ඇත්තටම කියන්නේ මට එකක් තමයි උදේ පාන්දර මම නැගිටවන්නේ. එයා නැගිටලා යගේ වැඩ ටික බලන් ගන්නවා. ඊට පස්සේ දැන් ගෙවලා තු ගන්න. පෙති හොදන්න දානවා. ඒ ඔක්කොම එයා කරනවා. මම ගෙදර වැඩ වලට හරියට දා කරනවා. very good. මං හිතනවා සුදු දැන් මෙයා මොන දේ වුණත් මූඩ් එක හදලා හිනා ගස්වන්න නෑ ඒක විශ්වකේ තියෙන විශ්ව ලස්සන මම හරි අපේ ෂැඩෝ වර්ග කියද්දි මේ සුදු very good හරි වෙනස් නේද අපි යමු විශ්ව කොඩිකාර මේ ආදරේ හැමදාම මෙහෙම තියාගන්න තුන් දෙනාගේම අපි හැමදාම එකට ඉන්න ඕනේ ගන්න ඔබ බිරිඳට ආරාධනා කරනද ගීතේ ගන්න නෑ නෑ දැන් ඒක මම කියන්නේ යද්දි කියනවා පරාජය වඩා අපර කියන්න තිබ්බේ Thank you.
වැලන්ටයින්ස් කියලා ප්‍රාර්ථනා කරන කොපිචට් බලාගෙන සියලුම දෙනාට අපේ සියලුම ආදරවන්තයන්ට නේද? අපි මේ හය දෙනා අපේ කොත් වගේ. ඇත්තටම මේක නර්මදාට දෙන්න කියලා නර්මදාගේ ස්පෙෂල් ෆෑන් කෙනෙක් ඇවිල්ලා දුන්නා. ඔයාලට මේක ලයිව් එකේදීම දෙන්න කියලා. මම දන්නේ නැහැ කවුද කියලා. මම ඒ සර්ප්‍රයිස් එක කරන්න තමයි ගියේ. මෙන්න නර්මදා, this is for you. මං ගන්නෙ මේ අත්ම කතාව. වාගේ ෆෑන් කෙනෙක් වාරේවලා තියෙනවා. නර්මදා හැපි වැලන්ටයින්ස් කියලා කියන්න කියලා කිව්වා. එහෙනම් ඉතින් අද ආදරවන්තින්ගේ දිනේ හැම කෙනෙක්ටම Happy Valentine's Day කියලා කියනවා. මගේ බෙල්ල කන්නේපා. ඉතින් මේ ආදරවන්තින්ගේ දිනේ අද දවසේදී හැමෝම ගොඩක් ආදරෙන් ඉන්න, ආදරය අලුත් කරගන්න, තරහමරා හිතින් අයින් කරගන්න, අලුතෙන් ආදරේ කරන්න, අලුතෙන් ආදරේ හිතන්න, හැම කෙනෙක්ම මේ ආදර කතන්දරේ ලස්සනට දිගටම චිරාත් කාලයක් ගෙන යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී අපි අලුත්ම ගීතයක් ඉදිරිපත් කරනවා. ක්‍රිෂාන් පෙරේරා, අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා මේ වැලන්ටයින් ඩේක පටන් ගත්ත
දවසේ හරියටම 12යි 1යි අපි මං හිතන්නේ අපි අර තරගයක් කිව්වනේ මම ගීතෙන් පස්සේ අපි හමුද නැත්තම් ගීතේ ගීතේ කියලා යන්නේ ගීත මට තියෙනවා ඒ පොඩි කතාව ඒකයි ගීතේ කියන පාඩ කලින් කියන්නේ ඔය පොඩි පොඩක 25 කලින් මම මෙහෙම ගන්න මිස්ටර් විජේසිංහ එන්න එන්න බයින්න බා යුවනිකා ඇත්තට කියන්නේ ඔය අදින් ඉන්නේ ඒ ගහන්න මෙන්න මේකයි තරංගය කොපි දෙන්නගින්ද පටන් ගන්නේ නෑ ඔව් නියමයි ඔයා මෙයාට මෙච්චර කාලෙකට ආදරේ නොකියව විදියට ආදරේ කියන්න ආදරේ නොකියව විදියට ඔව් ඒ කියන්නේ මෙතන කරන්න බෑ ඒක විශාන් කියන මෙතන කරන්න බෑ ඒ කියන්නේ වචනකින්ද වචනකින් ලස්සනට ආදරේ කියන්න වෙනදා නොකියපු විදියකට පොඩි පොඩි එකක් අරතකම කියන්න දිග බලල මහත කොට අහන්න එපා ආදරේ කරන්න කියන්න සයිලන්ස් 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 ප්ලීස් මම මැරෙනකන් ඔයාලට නිදහසක් නැහැ ඔයාගේ ප්‍රතිචාරය මම මේක විඳින්න සූදානම් මිස්ටර් බෙරා එන්න සින්දුවට ප්‍රථම පැමිණෙන්න මොනවද කියන්නේ මම දන්නෙත් නැහැ කියන්නේ right okay parisamen parisamen kala kala mahatela right onna mr perera ta avasthawa dena palaweni avasthawa shadow ta kiyan adare adare vena vidiyekata naththam me kiyuwe ita wada vena vidiyekata kiyanna puluwan eka baba man wada kema genawa eka hondai man aasa eka man kiyanne වාරා කීය වුණා කමක් නැහැ වගේ යාළුවත් එක්ක එළියට ගිලෙන්න. මම රෙකෝඩ් කරලා ගන්නවා. Boys only. Boys only. හරි ඒක හොඳයි වාඩි වෙන්න එන්න. මිස්ටර් කොඩිකාර. කියපු නැති විදියකට තමයි කියන්නේ. Yes. Sorry. ඔයා නෙමෙයි. ඔයා පටන් ගන්න. මම. හරි වැඩි. අපි හැමදාම වගේ රන්වේ වීමුනේ. මට කියන්න තියෙන්නේ අර ඉස්සර සින්දු කිව්වා වගේ සැරයටින් යනකම් ඔයා මගෙත් එක්ක ඉන්න අන්තිම ගමන මම කලින් යන්න ඔයා එන්නපා දරුවෝ මට නිකන් මුලදි තේරුනේ නිකන් මේ අර පළවෙනියටම නුගේගොඩට ගිහිල්ලා විශ්ව කොඩිකාර වාඩි වෙලා දැන් එරන් දිනවනේ යාළුවත් එක්ක මම රියැක්ෂන් එක මම දැක්ක මේ ඔයාලා මෙන්න මෙහෙම එකක් කළා හරි සැරෙන් කිව්වා ඔව් සැරෙන් කිව්වා ඔව් ඉතින් බලාගෙන ඔය ආදර ඔහොම තියාගන්න සතුටින් ඉන්න එහෙනම් ක්‍රිෂාන් ඔබේ ගීය ගයන්න ආදරවන්තින්ගේ දිනේ වෙනුවෙන් අපි ෂැඩෝටත් එන්න කියන ඉතියට Boys only. ko jeevite
ලස්සනයි 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 පෙබරවාරි 14 ආදරණීය 6 දෙනෙක් එක මේ විදිහට ගත කරන්න හම්බෙච්ච එක ගැන හරිම සතුටුයි හරිම වාසනාවන්තයි මේ මොකද්ද එරන්දි ගෙදරින් කැමැත්තාල ජනේලින් පැන්නක් කියන කතාව මොකද්ද ඒක නෑ නෑ ඉස්සලම අපේ ගෙදර ආපු දවසේ අපේ ගෙදර ජනේල් අර බිමටම තියෙන දොරවල් වගේ ලොකුයි මෙයාට දොරයි ජනේලේ පැටලුණා. මෙයාට කොහොමද පැටලෙනවා ඒකට? මං විශ්ව දන්නවනේ ගන්න දොර ජනේල අරගෙන පැටලෙනවා. එද්දිම මේ දැන් තාත්තා දැන් එන්න පුතා එන්න එන්න එන්න. ඒක දැන් යනවා. තාත්තා පුතා මේ 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 හෝ මේ මේ කියලා මං ජනේලෙන් ගිහිල්ලා. මම හරියට මං ආවද? ආත්මූත කියලා වෙනම දෙයක්. ඒකේ නේද දොරවල විතරනේ එක වගේ නේද? එක වගේ කොහොමද? මං ඉන්නේ ඒක මම මේ කතාව දන්නේ ගොඩක් කල් ගිහිල්ලා මේ වහ පළින්න බව ජනේල නික මොකක් පිස්සුද කියලා හරි ආපු දෙනම දැන් මං කව කෙලින්මනේ දොරේ පාටි ජනේල හරි මේ මේ දැන් ඔය දැන් ඊට පස්සේ ක්‍රිෂාන්ගේ වට වැඩියෙන්ම ආදරේ හිතෙන දේ මොකද්ද කොච්චර තරහ ගියත් එයා මොන හරි දෙයක් කරනවා ඇතිනේ ආදරේ හිතෙන යා බලන්න මේ ගෙන් සමහරට සමහරවිට මට මොකක් හරි කියලා දැන්න කියන්නේ ආයේ අම්ම ඇවිල්ලා මේ ෂේප් කරනවා හයිට විහිළු කරනවා ඔව් විහිළු කරගෙන ඉන්න එක තමයි අතර ලම් පෙරා එතකොට තරහලා ඉන්න බෑ අතර ඔව් තිසරි ඔයා එතකොට මොනවා ඔය දිනේ වැඩිපුරම කේන්තියන්නේ කාටද ඔයාගෙන් හරි මගෙන් මෙයාද මේ ඔය දින මේ ඩග්ගලර බෑ ඒක මට ඉතින් හැම වෙලාවෙම මොහොකට හරි මම ඇවිස්සෙන්න බලාගෙන ඇත්තර මෙයාගේ ඉවසීම ගොඩක් හොඳයි හැබැයි මෙයාට කේන්ති යනවා මට වඩා සැර මෙයා ඒ වුණාට ගොඩක් ඉවසනවා කේන්ති ගලන් ගන්නේ ඔයා දන්නවද මට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා හා ඇත්තද මොකද නැ කොච්චර කල්ද ඔය ආදර කතාවයි මැරේජ් එකේ අවුරුදු 9ක්ද 2013 අගෝස්තු 24 තමයි මෙයා මුලින්ම මගෙන් ඇහුවේ ඊට පස්සේ අපි ගෙවල් වලින් ඔක්කොම දැනගෙන සෙටල් වෙද්දී 2016 තමයි අපි වෙඩින් එකට රෙඩි වුණේ 2018 ජූලි 19 තමයි බැන්දේ හොඳයි සුදුගේ මුලින්ම ආපු දවස නැහුනේ බුල ආපු දවස 2011 2011 කවද්ද කොළහේ මේ අර බලන් ඉන්න දින අර නිගම මැච් එකට කලින් දවස් 2011 කියලා මතකයි සුදු කියන්නේ සුදු අය
මට මතක විදිහට කමන්න දෙන්නම දෙසැම්බර් මාසේ දෙසැම්බර් මාසේ දෙසැම්බර් දවසක් කිව්වගේ මම ඕ එක තමයි 10යි 20යි අතර වගේ දවසක් උදේ දවස දෙහුවේ නෑ මං බාපුරා උකාලි බලපරි නෑ උදේ ඇවිල්ලා උදේ උදේ විශාන් එහෙම මතකයක් නෑ දවස මතක නෑ හැබැයි අවුරුදු 2018 ඉවරන කාලය වගේ අගෝස්තු වල right මම මුලින්ම එන්නම් දැන් මේ අන්තිම ටිකනේ මම පොඩි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් දෙන්න යන්නේ ආදරේ කිව්වට පස්සේ හම්බෙච්ච පළවෙනි තෑග මොකද්ද විශ්වකින් වාට ආදරේ කිව්වට පස්සේ මම ඊට පස්සේ නිමාඩුවකට නෑවිල්ලා හිටියේ මං එත් එක්කම ගියා ඊට පස්සේ ආයි දෙදා ඔය 2011 මොකද දුන්නේ නේ ඊට පස්සේ මට හම්බුනේ එක මතකයි. මොනවද හම්බුනේ ක්‍රිෂාන්ගේ? මගේ ඊට පස්සේ ඒ අවුරුද්දේ බර්ත්ඩේ එකට මට වොච් එකක් ආවා. වොච් එකක් හම්බුනා. ක්‍රිෂාන්ට මොනවද හම්බුනේ කියලා මතකද මෙයාගේ? මගේ දැන් ෂර්ට් එකක් වුණා. ෂර්ට් එක. රයිට්? එච්චර. නෑ. විජේසිංහ. මට හම්බුනේ මේ කතරගම ගිහිල්ලා එනකොට ඒ නූලක් තියෙනානේ. නූලද දුන්නේ මතුරද? ඔයාට මොනවද හම්බුනේ? මට හම්බුනේ යාළුනාට පස්සේ මුද්දක්. මේකද ඒක? ඕක. මේ පාරත් එන්නේ. ආ. නූල තියෙනවද නැහැ? නූල්? දීපු නූල? දීපු නූල මතුරල දීපු නූල? මෙහෙමයි ඇත්තටම අපි දෙන්නගෙන් මට වඩා දේවල් පරිස්සම් කරන්න එයා. හරි ලස්සනට හැමදේම පරිස්සම් කරලා තියන්න එයා. නූල ආවත් පරිස්සම් කරලා තියන්න එයා එහෙමද? නූල තියෙනවා. විශ්වා මේ කතාව වෙන පැත්තකට මොකද තාම මේ ආදරවන්තින්ගේ දිහ තාම පටන් ගත්තා විතරයි. කන්න එපා කන්න එපා. ඉදිරිල් කවුද ඊළඟට සින්දුව කියන්නේ ඉන්දිරිල් මට කියන්නේ. තිසුරි. ඔව් තිසුරි යෝනිකා එන්න වාගේ ගීතේ ගන්න. මම නැත්තම් මම දැන් මේ වෙ නැත්තම් මේ කතාව වෙන පැත්තකට යනවා. ඔව් ඔව් මේ බෑන ਤੇਰੇ
එක හොඳ මාරිය පෙන්වන්නේ දැන් අර මේක අර මොකද්ද විශ්වයකට සඳරේ අරගෙන ජින් ජි 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 සඳරේ ඇටරේ ඇඩ්ගෙන එකපාරට දාර අතර බ්‍රේක් එකක් ගහන්නේ ජි 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 සඳරේ දැන් විශ්වයට දිනන පොඩි රෙකෝඩ් එක අරන් බලන්න මේ මොනසත් කොහොමද ඉන්නේ සඳරේ මේ මේ තිසරේ මේ කුරුම් බලන කන්නාසයි නේද? ඔව්. තාමත් ආසද? තාමත් ආස. ඇයි ඒතර? ඔයා මේ ගොල්ල ගැන කියන දේවල් ගැන වැඩි හිතන්නේ නැහැ. අර සඳරේ ඇරට ගැදලා ආබසිනා කියලා කියනවා. මේ හරි ඕමින් ඔයා මේ සුරාජින් ඇයි මෙයා මේ තාම බිම තාම බිම නිදාගන්නේ? ඉත කරන වැඩ වලට බිම මනේ මේ එක එක විදිය නිදාන මේ ළඟදිත් ඇඳේ දැන් කෙලින් අතර ඉන්න ඕනේ ක අනිත් පැත්තට හිටිය ළමයා ගෑඟ උඩ මේම හිටියේ ඊට පස්සේ මම කොමරි ඇඳේ මේ පැත්තට හැරිලා හරිද දැන් මෙයා මුල්ලට ගිහිල්ලා කොහොමද කියන්නේ ළම නැරුනේ ඒ කියන්නේ දැන් මෙහෙම නිදාගන්නේ මෙහෙම නිදාගන්නේ මම නෑ ඊට පස්සේ මේ පැත්තට හැරිලා එතකොට ළමයි දෙන්න ඇවිල්ලා මගේ ඇඟට උන්දුනේ මේ පැත්තට ළමයා ඇවිල්ලා අර 80 ගිල්ලි වල අපි එකපාර පල්ලයට එනකොට ඔළුවෙන් හිටගෙන නිදි. ආ? ඔව්. ඔළුවෙන් හිටගෙන. ඔව්. සෝෆා එකේ මෙහෙම තියාගෙන අපි සාරංග අයියා විශ්ව නැගිටපන් නැගිටපන්. ආ! ඩග්ගාල වැටුන අපේ તો හරි මොනවා. එන වෙන මොකක් හරි වෙලා ඒක. අපේ කරදිය. එන වෙන මොකක් හරි කල්ලු. මේ ෂැඩෝ. ඔය දෙන්නගේ පික්චර්ස් තියෙනවද තාම පර්ස් වල? බලන්න පුළුවන් දැන් තියෙනවද? ඒකමයි තන අපි ඉස්සලාම මේ අපි දෙන්න හම්බෙල ඉස්සලාම ගිහ පල්ලියට. පල්ලියට ගිහිලාවට පස්සේ ෂණුයාගේ මේ කැමරා එකකින් ෆොටෝ එකක් අරන් ප්‍රින්ට් කරලා දුන්නා. ඒ ප්‍රින්ට් කරා. හරි. ඒ වගේ දෙකක් එකක් එයා තියාගත්ත එකක් මම තියාගත්තා. ෂණු තමයි වොලට් එකේ දාගෙන. මේ මේ මොනවාද මේ තියෙනවා එක අපි ගාව ආ ඒ තියෙනවා අනේ ස්වීට් මයි ලව් කියලා මගේ දත් විතරයි වෙන්නේ මම කියන්නේ පා මිනිස්සුගේ එහෙම කියන්නේ පෝ ආ කොච්චර දැකුම් කලුද දැකුම් ඉන්ටි වෙලත් තමා හොයා ගන්නත් බැයි මේ ගේද කියන්නේ මාරියාද මේ ළඟදි ක්‍රිෂාන් දාලා තිබ්බා මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ කේ අකුරෙන් පටන් ගන්න අය ගැන විස්තර බ්‍රෝ විශ්ව රංගන ශිල්පියෙක් නොවුනන කවුරු වෙයිද? ආසාව තිබුණා කියන්නේ ශිෂ්‍ය බඩේකට ගන්න පුළුවන් රෑන්ක්ස් වලින් තුන්වෙනි රෑන්ක් කියන්නේ අන්තිම රෑන්කේට රෑන්ක්ස් දෙකකට කලින් රෑන්ක් එක ඇඳලා තියෙනවා මට ආර්.එස්.එම් මන්දින්න බැරි වුණා මං කම්පැනි සාජන් මේජර් එකක් යන්න. තිසරි මේ රංගන ශිල්පියෙක් නෝනන. රංගන ශිල්පියෙක් නෝනන ගේදර මීඩියානේ. මං කම්මැලි. වදන්න මං වැඩ කරන්නත් කම්මැලි සමහර. හරි හොඳටම කිව්වා. ඒක නම් නරක නැව කවද දෙන්නේ? ෂූට් කරගෙන. මේ දැන් ඇටි. මම සුරාජ් කියන සතුර වෙනවා. මසන් ඔබ දවස් 10 මාස 14 නේම අවුරුදු දෙකක් කර කමන්නේ නැවේ ඉන්නවනේ හොඳට ඉන්නවා මම හිතනවා. මේ ඔයා කවුරු වෙයිද? මම ටීචර්. ටීචර්. සුරාජ් සුරජ් නැවක වැඩ කරන්නේ නැති වුණා. කැප්ටන් කෙනෙක් නොවුනා නෝවුනා. ඔව් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔය පයිලටින් කරයි. පයිලටින්. රයිට්. ක්‍රිෂාන් පෙරා IT ඉංජිනේර කෙනෙක් නොවුනා නම් සිංගර් කෙනෙක් නොවුනා නම් මම IT ඉංජිනේර කෙනෙක් නෙමෙයි. මම ඇවිල්ලා මාකටිං පැත්ත තමයි වැඩ කරන්නේ. මේ දෙකම නොවුනා පොඩි කාලේ ඉඳලා තිබ්බේ මේ පයිලට් කෙනෙක් වෙනවා. පයිලට් කෙනෙක්. නයිස්. එරන්දි මේ රන්දිකින් අහන්නුනේ මොකක්ද කියලා මං කියන්නේ මූ බැඳි නැත්තම් මොකද වෙන්නේ කියලා ඔයා
මොකද තිබ්බද ඇම්බිෂන් එකක්? ඇම්බිෂන් එකක් ඔව් තිබ්බා. මම ඉගෙන ගත්ත දේට හත්පසින් වෙනස් දෙයක් මම දැන් කරන්නේ. ඉතින් මේ දවල් වින්දත් ඉන්නේ මම සින්දුවට යන්න කලින් කිෂාන් ගෙන්න කියන්න. ඉතින් එහෙම නෑ, එහෙම ඇම්බිෂන් එකක් තිබුණ නෑ. ඒ කියන්නේ විෂන් එකක් තිබ්බා, නමුත් මට ඒකට ළඟා වෙන්න බැරිනවා. දැන් වෙනස් දෙයක් කරනවා. හරි, නයිස්. කමන්නේ විෂය ගොඩිකාර නොබැඳෙන කවුරු බඳීද? කවරි බඳී? ඉතින් ඇත්තකින් කියනවා ආව බඳී කියලා. පෙර එන්න ඔබ ගීතේ ගන්න ඔබට මේ ආරාධනා. Thank you.
නැගිරිය පෙරහරින් ඇතුූ පෙම් ලොව දවා මනාලිය වීලඳේ කියත් ඔබ ඔහු කරා මගේ හදවත ඔබේ මගේ දිවිය තිතුරා නොයන බව යලි දනිම් ඇදීරන් නබරණින් රිදී සලු පිළි දරා නැගිරිය පෙරහරින් පැතුූ පෙම් ලොව දවා හොඳයි මේ ඇති වෙච්ච මූඩද මම මීට පස්සේ කිසිම කෙනෙක්ට උදව් කරන්නේ නැහැ කියන දැනට මං ආවා මට එල්ල වෙච්ච මරණ රජන ටික ක්‍රිෂාන් පෙරේරා සහ තිසර යෝනිකා දැක්කා ඒ නිසා අනේ ප්ලීස් උංගලංගේ ආදර කතන්දර වලට මම ගාව ගන්න එපා මම පරල ගන්න එපා මල් දෙන්න තරු දෙන්න හඳ දෙන්න කොළ දෙන්න මම ගාව ගන්න එපා මං වෙනදල කියන්න මේ ලයිනේ මේ ඇයි ඔය සින්දුව තෝරගත්ත කිසිම අදාළත්වයක් නැහැ ඇත්ත සින්දුවනේ නෑ මේවයි මේ මේ සින්දුවර මම ගොඩක් ආසයි ආසයි ආදරය කරා ඒක ලස්සනටම කියනවා අනේ මම මේ සින්දුව මේ ජීවිතේ කිව්වේ නෑ පලිනතා මේ කියන්නේ රනිල් අයියට කතා කරලා මම කිව්වා අයියේ මම මේ සින්දුව කියන්න මට කියලා නෑ දුක නෑ කියලාම නෑ ෆස්ට් ටයිලර් සන්නික මචං අහන්නේ ඔය කිව්වන් කියලා ඉතින් මේ සින්දුව මම ඇහුවේ ඉස්සර මගේ පළවෙනි බූට් එක කාලා ඇහුවා මෙන්න කතන්දරයකට දැන් හරිද මම ඊට පස්සේ දැන් මම අවුලක් නැහැ නේ මම දැන් ඒ සින්දුර තාමත් ආසයි හැබැයි මම ඒක එහෙම මම කියන්නේ මලුම් එකක් එහෙම මෙයා දැන් හැබැයි මම සින්දුර ආසයි මාර ආසයි ආද මෙයා ඇඳලා ගත්ත සින්දුර දැන් මට කියන්නේ සින්දුර මම ඒ සින්දුර ආදරය කරේ ඉස්සර ගොඩාක් ආදරය කරා බූට් එකක් අකු අල්ලුවොත් ඒකට ගැස සින්දුරට මගේ මෙලඩි එකට ආසයි හා අද තමයි දැන් ඔගේ හේතුව දැනගත්තේ රනිලයි දැක්කි වරුවා රනිල මතක් ගන්න ආදරේ මේ කොහොම හිතවද ගොඩක් ආදරය අයියෝද ජයවා හොඳයි එහෙනම් අපිට අද දවසේදී වැඩසටහන නිමා කරන්න කාල වේලාව වෙලා ඉතින් අද පෙබරවාරි 14 ආදරවන්තින්ගේ දිනේ හැමෝම ආදරෙන් සතුටින් ඉන්න අපි
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම බොහොම ආදරෙන් ඉන්න කියලා ආරාධනා කරනවා. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න කියලා කියන ගමන් ආදරේ කියන්නේ කාවික ඉවසන එක මං හිතන්නේ. ඉතින් මේ හැම 6 දිනාම කරන්නේ ඉවසන එක. ඒ ආදරයක් නැත්තම් ඉවසන්න ටොලරේට් කරන්න බෑ. මම නම් පුදුම විදියට වැලට ඉන්නවා. ඉතින් මං හිතනවා ඔය 6 දිනාටම සියලුම ශක්තිය ධෛර්ය හම්බෙන්න කියලා. මේ ආදරේ මේ විදිහටම ශක්තිමත්ව මේ විදිහට ඉස්සරහට ගෙනියන්න අපි මමයි කාවින්ගේ හය දෙනාටම ගොඩාක් ආදරෙන් ඉන්න කියලා අපි දෙන්න wish කරනවා. Thank you very much අපේ ප්‍රෝග්‍රෑම් එකට ඔබලා. අපි ඔබලට ආදරෙන්. හොඳයි නේද? අද දවසේ ඉතින් ආදරේ වැඩි වෙන්නත් එක්ක ගෙදර ගිහිල්ලා උකුකු වීවා එකක් බීලා හරිද? සන්තෝෂෙන් ආදරෙන් ඉන්න. කොහොමද මන් දන්නවා එරන්දිර මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. කොහමද උකු වෙන්න බොන්නේ? උකු අඩු වෙන්න බොන්නේ? අද උකු අඩු වෙන්න බොන්නේ? අද ඉඳලා නේද? එහෙනම් ඒ වගේම අපි දෙනවා මංචි වෙතින් ආදරේ වැඩි කරගෙන බිස්කට් එකකුත් කාලා සන්තෝෂෙන් ඉන්න. ඒකත් ඒ විදිහටම අපි ලබා දෙනවා උගලට. ඉදිරි මේ මොකක්ද? නෑ, තිසුරුගේ කල්පනා වේටි ගෙදර ගිහින් විකුණන්න. ස්වර්ණාතයගේ පාසලයක් තියෙනවා. බොහොම ස්තුතියි එන්චාන්ට. ඒ වගේම යාඩ්ලි වෙතනුත් අපි වටනාතයගේ පාසලයක් ලබා දෙනවා අද දවසේදී. එහෙනම් ඉතින් ආදරවන්තින් ඉදිරියෙන් හොඳයි අපි සමුගෙනවා අපි අපෝ දවසක ලස්සන්ට ආදරෙන් ආදරණීය 6 දෙනෙක් එක්ක කොපි චැටල්දි හම්බ වෙනන් ගිලන හැම කෙනෙක්ටම සතරෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලව් යූ ජේසු පීටයි බුත්සරණයි එන ඉදුනිල් හැපි වැලන්ටයින් අපේ සංගීත කණ්ඩායම අයිලාලා විශාන් පෙරාට අපි ආරාධනා කරන අවසාන ගීතය ගයන්න කියලා එන ඉදිරියට සිල් දෙනාම හැපි වැලන්ටයින් ඩේ. Baby, I don't know now, they come and they give you a lot. Bang, ayas.
සුදා අපි දෙන්නගේ කාලේ හොලා බෙබිය රන් ඕනා උදේ ගමන ගියා හොයලා සුනතුව යන්න මෙයා මහතෙක් නේද ඉන්න බබා